සීක්වන ශතවර්ශයේ උපත ලබා ශ්‍රී ලංකා කණ්ඩායමටෙක් වූ පළමු ක්‍රීඩකයා ලෙස මහීෂ් තීක්ෂණ ඊයේ දින එක් දින පරම් හිමිකරගත්තේ පළමු වරටයි. කාසියේ වාසී දිනු ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරම්භක සබඳතාව ලකුණු 22කට සීමා වූ අතර ලකුණු 99ක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රබල කඩුලු 4ක්ම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ කඩුලු දැවියාමත් සමග තරගයේ පීඩනය සිය කරමතට ගත් චරිත් අසලංක ලකුණු 47ක් රැස් කරමින් අර්ධ ශතකය පෙනෙන මානයේ සිටියදී අවසනාබන්ත ලෙස දැවි ගියා. ධනංජයද සිල්වා ලකුණු 31යි, දුෂ්මන්ත චමීර ලකුණු 29ක් රැස් කළා. එක් දින තරගයක රැස් කළ යුතු නැති අවදානම් සහගත ලකුණු සංඛ්‍යාවක් ලෙස ලකුණු 203ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රංකා ඉනිම ඊයේ දින සීමා වුණා. පන්දු යවන්නන්ගේ කරමත වැටුණු තරගයේ වගකීම මැනවින් ඉටු කරමින් ලකුණු 8ක් තුළ දකුණු අප්‍රිකාවේ ආරම්භක සබඳතාව බිඳහෙලීමට ප්‍රවීම් ජයවික්‍රම සමත් වුණා. ඒ අයිඩ් මක්රන්ගේ කඩුල්ල දවා ගනිමින් පන්සලේ පිරිත් යන්තරේ පිහිට වෙන්න දැක්කට අනතුරුව පන්දු යැවීමට පැමිණි දුෂ්මන්ත චමීර දකුණු අප්‍රිකාවේ දෙවන කඩුල්ල සහ තෙවන කඩුල්ල දවා ගත්තා. එහිදී සැවම මවිත කරමින් කමිඳු මෙන්ඩිස් රැකගත් පන්දුව කාගේත් අවධානයට ලක් වුණා. පසුව දසවන පන්දුවාරයේ වගකීම හිමි වූ ප්‍රථම එක්දින වරම් හිමිකරගත් මහීෂ් තීක්ෂණ තමාට එක්දින තරගයකදී ලැබුණු ප්‍රථම පන්දුවාරයේ පළමු පන්දුවටම කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර පිටියේදී සිය ප්‍රථම තරගයේ ප්‍රථම පන්දුවාරයේ පළමු පන්දුවටම කඩුල්ලක් දවා ගත්තේ වසර 19කට පසුවයි. ලකුණු 54ක් තුළ දකුණු අප්‍රිකාවේ ප්‍රබල කඩුලු 5ක්ම බිඳහෙළු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් තරගයේ ජයග්‍රහණය සියතට ගැනීමට සමත් වුණා. පසුගිය තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මලන් හට ඊයේ දින රැස් කිරීමට හැකි වූයේ ලකුණු 18ක් පමණයි. හෙන්රිච් කලායන් ලකුණු 22යි. වනිදු හසරංග ඊයේ දින කඩුලු 2ක් දවා ගත් අතර මහීෂ් තීක්ෂණ සිය මංගල තරගයේදීම ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙළුවා. දුෂ්මන්ත චමීර කඩුලු 2යි. චරිත් අසලංකද ඊයේ දිනේ සිය එක්දින දිවියේ පළමු කඩුල්ල දබා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 30ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 125ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78කින් ඊයේ දින තරගය ජයගත්තා. ඒ අනුව තරඟ 2-1 ලෙස ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ ජය හිමි වූයේ ශ්‍රී ලංකාවටයි. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ දුෂ්මන්ත චමීරයි. සමස්ත තරගාවලියේම වීරයා සම්මානය දිනාගත්තේ චරිත් අසලංකයි. ඇසනකින් නැගිටින ජාතියකින්ද ශ්‍රී ලංකා නැවතත් ගෙන දෙමු හදවතින් නැගෙන ජය ගෝෂා රත්නැරියන්ගේ ශක්තියෙන් යෝධ බල අති වෙලා ජය ගන්නවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගයකදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව පරාජය කරමින් එක්දින තරගාවලියක ජය හිමි කරගත්තේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්. එමෙන් මෙම තරගාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC ලෝක කුසලාන පිරිමි කණ්ඩායම් සටහනේ පළමු කණ්ඩායම් 5 අතරට පැමිණීමට සමත් වුණා. තරගාවලියේ අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නායක දසුන් ශානක එක්කෙනාගේ උපරිමයට අපිට එන්න පුළුවන් නම් කණ්ඩායමක් විදිහට මාර විදිහට ඉස්සරහට යන්න පුළුවන්. මම මෙතන එන්වයරන්මන්ට් එක ගොඩක් රිලැක්ස් කරලා තියෙනවා. කියන්නේ ඕන කෙනෙක්ට ඐඩියා ඕන කෙනකින් ගන්න පුළුවන්. අපිට සමහරවිට බයක් තියෙනවා ලොකු කෙනෙක් ලොකු ප්ලේයර් කෙනෙක්ට ගිහිල්ලා කතා කරන්න. ඉතින් මෙතන මම හිතනවා හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙනවා ඕන ප්ලේයර් කෙනෙක්ට ෂෙයා කරගන්න තමන්ගේ දේවල්. මට චරිත්ගෙන් දෙයක් ගන්න තියෙනවා නම් මම ඒක ගන්නවා. මට ධනංජයෙන් දෙයක් ගන්න තියෙනවා නම් මම ඒක ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සටන්කාමී ලෙස ලොව සුපිරිම කණ්ඩායම් 5 අතරට පැමිණ අවසන්. මේ ආපු ගමන ලේසි පහසු නෑ. පසුගිය කාලයේ දිගින් දිගටම
ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ පරාජය වෙද්දී බොහෝ දෙනා ක්‍රිකට් අතහැරියා. ඒත් සියත අපි ජයග්‍රහණයේදී විතරක් නෙවෙයි පරාජයේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතහැරියේ මගහැරියේ නැහැ. පෙරදුණු ක්‍රිකට් ජයග්‍රාහී මාවතට රැගෙන එන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය ඉතාම බහර දුර වගකීමක් සියතට ගත්තා. පන්දුවර 20 ලෝක ශූරතාව ලක්මවට දිනා දුන් තරගාවලියේ වගේම පසුගිය ඉන්දිය සහ මේවන විට පැවැත්වෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ නිල විකාශක අයිතිය හිමි කරගත්තා. සියත අපිට ඕන වුණේ ක්‍රිකට් ජයග්‍රහී මාවතට යොමු කිරීමට කණ්ඩායම සවිමත් කිරීම සහ ක්‍රීඩා ලෝලීන් යළි ක්‍රිකට් වෙත ආකර්ෂණය කරවීමටයි. එහි සාර්ථක ප්‍රතිඵල අද අපි භුක්ති විඳින්න සිටිනවා. අද සමාජ මාධ්‍ය තුලද වාර්තා කර තිබුණේ සියත ක්‍රිකට් පෙන්නුවොත් මැච් දිනුම් තමයි කියන අදහසයි. අද රටම කියන්නේ මැච් දිනනවා බලන්න නම් සියතෙන් ක්‍රිකට් පෙන්වන්න ඕනි කියලා. වෙන මාධ්‍ය ආයතන වලින් ඇත්තම කිව්වොත් එහෙම අපේ ක්‍රිකට් කණ්ඩායමට ඉතා විශාල ලෙස පහර එල්ල කරා. ඒ වගේම සමාජ මාධ්‍ය වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොඩාක් පහර එල්ල කරනවා අපි දැකලා තිබ්බා. ඉතින් මේ වගේ වෙලාවක සියත මාධ්‍ය ආයතනයේ විකාශක අයිති අරගෙන ඒ වගේ ලොකු මෙහෙයක් ඉටු කරන බව අපේ ක්‍රීඩා ලෝලීන් වෙන අපි හොඳටම දන්නවා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් අපේ ක්‍රිකට් කණ්ඩායමටත් ඒ වගේම සියත ආයතනයටත් මේ වගේ මහඟු සේවයක් ඉටු කරනවාට. දැන් ඉන්න තරුණ ක්‍රීඩකීන් නවක ක්‍රීඩකීන් ගැන ඇත්තටම සතුටුයි. මේක තමයි අපිට වෙන්න ඕන. මේ ක්‍රීඩාව පසුපස සියත ටීවී එක ඇත්තටම හිටියා. එයාලට දිරියක් වුණා. ඉතින් ඒ අනුව මම සියත ටීවී එකටත් මේ අවස්ථාවේ මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ක්‍රිකට් වලට වෙන්න ඕනි දේලා සුපිරියට වුණා ඉතින්. මේක පට්ටේ ඉතින්. ලොකු සතුටක් අපිට ලොකු ජයග්‍රහණයක්. මම හිතන්නේ හොඳ ටීම් එකක් අපිට දැන් හම්බෙලා තියෙනවා. තරුණ ජවයේ තියෙන ඔයාලගේ ක්‍රිකට් වැටලා තියෙන වෙලාවෙත් සියත ආයතනයේ ප්‍රේක්ෂකයෝ අපිව අමතක නොකර ඒ වෙනුවෙන් තිටි දීලා ජයග්‍රහණයට ලොකු ශක්තියක් ලබා දීම ගැන සියත ආයතනයට ස්තුතියන් දෙනවා. දැනට කිසිම වෙනස් කිරීමක් නැතුව දිගටම ඔහොම රඳවගෙන ওই ටීම් එක අරන් ගියොත් අපිට ගොඩක් හොඳයි. ඉතින් මම ඊයේ ටීවී එකේ සියත එකේ බැලුවේ සියත ටීවී එකට ස්තුතියි. ක්‍රිකට් ටීම් එකට සුබපතනවා. තරුණ සෙට් එකක් නින්නේ හොඳට බලන්න පුළුවන් මැච් එක. සතුටු වෙනවා සියත ටීවී ආයතනයට තේසෙම සියත ටීවී ආයතනය සෑහෙන්න අප කැපවීමක් කරන ක්‍රිකට් තරඟ හා ක්‍රිකට් ක්‍රීඩකීන් වෙනුවෙන් ව්‍යාපාරික සන්නාම බොහෝමයක් තිබෙනවා. ඒත් සියත යනු ක්‍රිකට් දිනවන එකම සන්නාමයයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.